او بنتون دي ماما ستاپ يعني پلاوا دلوا پیاوا بعد پیتیت ابي رندي سيدي ميگاي ඔබතුමා ටික අවස්ථාව ගන්න අවස්ථාව කිව් මල් ඉතින් මේ මේ මේක අපි දේශපාලන සාකච්ඡාවක් දේශපාලන සාකච්ඡාව මම කියන්නේ අපි මේ වගේ විවාදයකට එනකොට අපි කරුණු අතන් ඇවිල්ලා චෝදනා කරනවා මිසක් නිකන් ඔහේ චෝදනා කරන්න බෑ මේ දේ කරුණු ඔබතුමා කියන්නේ දැන් නෑ 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 ඒක පස්සේ නෑ ඔබතුමා කියන කරුණු මේ කරුණු තියෙනවා ඔබතුමාට දෙන්න මේ තියෙන කලින් 103 ඩොලර් ගත්තු මේ නොබෙල් සමාගම ඔන්න තියෙන කරුණු හරි 103 ගත්ත ඒ තප්පර 30ක් වගේ තියෙනවා දැන් දැන්ම තමුන්නාසලා පිළිගන්නවා අද ගත්තනම් වැඩි කියලා ලෝක වෙනද පුලේ වැඩි කියලා දැන් තමුන්නාසලා පිළිගන්නවා අද ලෝක වෙනද පුලේ වැඩි ඒ කාලෙත් අපි දන්නේ නැහැ ලෝක වෙනද පුලේ කොහොමද තිබුණේ කියලා අපි දැන් මේ ලෝක වෙනද එක මට්ටමකට දීච්ච අවස්ථාවේ ටෙන්ඩර් එකක් ගැනයි මේ කතා කරන්නේ 50කට දෙන්න පුළුවන්කම තියෙද්දි 58 මිලියන ගැනීමක් ගැනයි අපි මේ කතා 58 මිලට අරන් නැහැ ඒක ඉන්ඩෙක්ස් ප්‍රයිස් එකක් විතරයි බැඳුම් කරේට වඩා වැඩි පාඩුවක් කියලා කියන්නේ ඔය ඉන්ඩෙක්ස් එකට ගණන් හදලා තමයි අද ඇටෝන් ජෙනරල් මේ විකනාධිපති කියන්නේ මෙන්න මෙච්චර මුදලක් අරගාන්ට ගතා වටා වඩා වැඩි ඔඩිට් ක්වරි එකක් විතරයි ඒක ඔඩිට් රිපෝට් එකක් නෙමෙයි ඔඩිට් ක්වරි එකක් විතරයි මෙතුමනේ ඔඩිට් රිපෝට් එක ලබන සතියේ ඊළඟ සතියේ එනවා ඔඩිට් ක්වරි එකක් කියන්නේ තේ ඔඩිටර් ජෙනරල් නිකන් කරන්නේ නැහැනේ ගණන් හදලා විමසුමක් විකනම විමසුම් කරන්නේ ගණන් හදන්නේ ගණන් හදන්න නතුව කරනවා නෑ නෑ විගණන විමසුමෙන් කරන්නේ එයාලා එජස් එයාලා ඇසියුම් කරලා කියනවා ඊට පස්සේ එයාලා තොරතුරු දෙන්නවා තමයි අවසන් වෙනවා මෙතුමගේ අවසන් වෙනවා මේකට උත්තරේ දීලා නෑ නේ ආත් උත්තරය අපව දෙන්නවා මේ හරි අපි දෙන්නම මේ සුදී ඔබතුමාලා මේ 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 වගේ විවාදයකට අවිල්ලා තමන් කරපු වැරදි වහගන්න අනිත් අයට බොරු කතා කියලා හරියන්නේ නෑ තමන් කරපු වැරදි උත්තරයක් දෙන්න ඕනේ හොඳයි අද මේ රටේ වෙලා තියෙන්නේ මේ වැරදි ගැන කතා කර කර ඉන්නවා අහිංසක වෙනසු දුක් විඳිනවා මේ රටේ හොඳයි මන්ද තුමා මේ මසූදි අපි විජිත් ජෙමිනි සොයිසා අමත්තුමාට අවස්ථාව ලබා දෙමු ඇත්ත වශයෙන්ම චතුර අපි කියනවා නම් අහිංසක මිනිසු දුක් විඳිනවා කියලා හරිද හැපිනස් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ ඊටාම ඉහළින් ඉන්නේ තේරෙනවද ඒ දර්ශකයා අපි ඉහළින් ඉන්නවා එකක් ඒක විතරක් අපට තෘප්තිමත් වෙන්න බෑ මම එකක් කියන්නම් චතුර අපි මේ අපි හොඳ ගයක් හදනවා නම් හොඳ අත්විවරමක් දානවා හොඳ අත්විවරමක් දානවා නම් ඒ අත්විවරම දාලා අපි කාලයක් තියෙන්න ඕනේ මේක ශක්තිමත් වෙන්න වතුර දාලා ගෙවරින් කරනවා ඔව් මේක කොන්ක්‍රීට් එකක් දැම්මත් අපි බෝනි දාලා ඒක පෙගෙන්න ඇරලා නිකන් හුලඟේ වේලෙන්න ඇරලා නැතුව මේ කලබල මද පවන්නේ අන්න හරි මේක පදන් වෙන්න ටෑන් වෙන්න හරිද ඒ වගේ මේ ආණ්ඩුව මේ ඊට හොඳ අත්විවරමක් දාලා තියෙනවා මේ ආණ්ඩුව ලදරු ආණ්ඩුව මේ අවුරුද්දට මේ ආණ්ඩුවට ආවිස අවුරුද්දයි හරිද අර මාසාතේ ගැන කතා කරන්නත් බෑ මම ඒකත් කියන මොකද මේ මාසාතේ අයවැයට මේගොල්ලොත් අත ඉස්සුවා ඒ මාසාතේ මේකට මේගොල්ලොත් මේ දිනසී ආණ්ඩුවට වැඩපිළිවෙලට අත ඉස්සුවා ඒ අයවැයට අත ඉස්සුවා අපි අත ඉස්සුවනේ ඔක්කොම මල්ලි විපක්ෂයේ ඉඳගෙන අපි මමත් ඒ කාලේ අපි ධනමය සංශෝධනයට දුන්නා ධනමය නෙමෙයි අපි අයවැයට දුන්නා අයවැයට ඉස්සුවා අපි ඔක්කොම ඉස්සුවා හරිද ඔය කරන්න දැන් මේකද මේ තමයි අවුරුද්ද මේ ආණ්ඩුවේ අවුරුද්ද මේ අවුරුද්ද ඉතින් මේ දැන් මේ ආණ්ඩුව හොඳ ශක්තිමත් පදනමක් ජාත්‍යන්තර වශයෙන් ඉතාම ශක්තිමත් පදනම අපිට පේනවා ජනාධිපතිතුමා කැනඩාවට අපේ මේ 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 මේකට ගිහිල්ලා G7 එකට ගියාම ඈ කැනඩාවේ ජස්ටින් ට්‍රූඩෝ පිටරට තට්ටු කරලා කතා කරනවා ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ ප්‍රංශයේ ඇවිල්ලා පිටරට තට්ටු කරලා කතා කරනවා ජර්මනි ඇන්ජලා මාකර් එයා ඇවිල්ලා පිටරට තට්ටු කරලා කතා කරනවා ඉතාලියේ මීටියෝ රෙන්සි පිටරට තට්ටු කරලා කතා කරනවා නේද ජපානයේ සින්සෝ අබේ පිටු තට්ටු කරලා කතා කරනවා බ්‍රිතාන්‍ය ඩේවිඩ් කැමරන් තුම ගෙදර ගියා හොඳ මහත්තේ එතුම තට්ටු කරලා කතා කරනවා බැරක් ඔබාමා ලෝකේ චන්ඩියා ළඟට ඇවිල්ලා කතා කරනවා යුරෝපා කොමිසම ඩොනල්ඩ් ටස්ක ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා ඇයි මේ ඇයි මේ මේ රට ප්‍රජාතන්ත්‍රීකරණය කර මේ රටේ යහපාලනය තුල ජාත්‍යන්තරයේ පිළිගන්න මේ දැවැන්ත රාජ්‍ය පරිපාලනයේ සහ මුල්ලේ කළමනාකරණේ
බරපතල වෙනසක් ඇති කරා චතුර. හරිද? ඒ වෙනස තුල තමයි ඒ වෙනසට තමයි මේ අගේ කිරීමේ අගේ එකතු වුනේ. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන ඒ පංචස්කන්ධරේ නේ මේ ගෞරව කරේ. මේ ශ්‍රී ලංකාවේ ඔබ අප තමුන්නාන්සලා මේ හැම දිනටම ඒ ගෞරවය කරේ. අග්‍රාමාත්‍යතුමාට නෙමෙයි ඒ ගෞරවය කරේ. මේ රටට එවන් ගෞරවයක් ඇති රටක්. එවන් අභිමානයක් ඇති රටක්. එම එහෙම එහෙම අගයක් එකතු වුණා. මේ මේ යහපාලනය තුළ ඒකට ප්‍රධාන හේතුව තමයි මේ දේශපාලන සම්මුතිවාදය. මේ මේක දේශපාලන වශයෙන් අපි දන්නවා ලෝකෙ මෙවැනි උදාහරණ ඉතාම විරලයි. මම දන්න විදිහට එකක් තියෙනවා මේ ලෙක්කවෙල්සගේ සොලිඩරිටි පොලිටික්ස් සායෝගිතා දේශපාලනේ පෝලන්තේ. තේරෙනවද? එහෙම උදාහරණයක් එකක් දෙකක් තමයි තියෙන්නේ ලෝකෙ. ඒතර අද මේ ඇති වෙලා තියෙන්නේ අපි පිළිගන්න ඕන අවංකව පිළිගත යුතු දේ තමයි මේ රටේ ආර්ථිකය කඩා වැටිලා මේ රට ජාත්‍යන්තර වශයෙන් බරපතල අර්බුදයක ඉන්නේ. අවුරුදු 30ක යුද්ධයක් කරා. යුද්ධ කරපු වෙලාවේ යුද්ධයක් කරාම වැරදි සිද්ධ වෙනවා, අඩුපාඩු සිද්ධ වෙනවා, යුද්ධය කරපු නායකයින්ට නොයෙකුත් චෝදනා එල්ල වෙනවා. හැබැයි මේවා අපි මේ තුවාලේ සුද්ධ කරන්නේ නැතුව බෙහෙත් දාන්න, ප්ලාස්ටර් අලවන්න, එහෙම වුණොත් ඔඩු දුවනවා, කුණු වෙනවා. ඒ නිසා මේවා අපි පිරිසිදු කරලා අපි මේක ලෝකෙට අපි ආරාධනා කරලා එන්න කියලා මේ වගේ තියෙන ප්‍රශ්න ටික අපි ඉවර කර ගන්න ඕන. එහෙම තමයි රටක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ඉස්සරහට යන්න චතුර මේ මුළු මේ 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 අවශ්‍ය දේ කරලා තියෙනවා. අපි දැන් බලන්න මම නිකන් මේ කියාවේ මේ මම දැක්ක මේ අපේ රටේ මස් ව්‍යාපාරයට යුරෝපම මේ කියන්නේ දැන් බලන්න අපේ මාළු ටික අපි සල්ලි දීලා දැන් ඔබතුමා දන්නවා දීවර කටයුතු පිළිබඳ හොඳට දන්නා මගේ හිතවත් සහෝදරයා. හරිද? මේ දීවර කර්මාන්තේ සම්බන්ධයෙන් හරි තේරෙනවද? අපි මාළුන්ට කන්න දෙන්නේ නැහනේ. අපි මාළු ටික අල්ලලා ගෙනෙල්ලා අපි විකුණ ගන්නවනේ. අදන්න මල්ලි දෙන්න සහෝදරයා මතුමා මේ මම වෙරළත් එක්ක ඉන්නේ ඔබතුමා ඒක දන්නවා. විශේෂයෙන්ම මේ යුරෝපා මේ මේ නැවත ලබා දීම ගැන අපි රටක් හැදෙන්න සතුරු වෙනවා වගේ අපේ දීවරේ අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා ඉවරයි. බහුජන යාත්‍රා හිමියා අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා අද තංගල්ලෙන් පටන් අරගෙන දීවර ඇමතුමාගේ ඉඳන් මෙහෙට වෙනකම් ඉස්සර කරන්නේ නැතුව නෑ ඉස්සර කරන්නේ. ඒ හේතුව මේක නැතුව අපි ජපානයට මාළු දුන්නා. අපි ජපානයට දුන්නා. නමුත් වෙලා තියෙන්නේ මේකෙන් අපිට නැති තහංචි ටිකක් වැටුණා. අපේ දිවිනට අල්ලන්න තියෙන මහමුදේ මාවල් ටික නැති කරන තැනට මේක ගෙනාවාද? මම කියන්න මේකට ඇත්ත වශයෙන්ම අපට පාඩුව කියන්නකෝ. අපි ජපානයට මාළු දුන්නා. අලාභයේ රුපියල් කෝටි 1300ක් වර්ෂයකට 2015 දී සිදුණු අපනයන අලාභය. එක වර්ෂයකට සිදුණු අපනයන අලාභයේ රුපියල් කෝටි 1300ක් ඉක්මවනවා. හරි අපි එක්කියමුකෝ. ඒකත් අපි සිල්ලරයි කියමුකෝ. කමන්නේ. හරි ඊළඟට බලන්න GSP Plus අත්ත වශයෙන්ම කියනනම් අපේ ගම්වල අපේ ගෑනු ළමයි ගිහිල්ලා මේ වෘත්තියක් පුහුණු වෙලා ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරනාට පස්සේ අර ගෘහ සේවය කරනවට වඩා අපි අපේ ළමයි අපි ඒත් කෑ ගැහුවා කොළඹ ආවා කියලා. අපි කෑ ගැහුවා. මෙතනින් අවුරුද්දට බස් ටික දැම්මම චතුර බදුල්ලට මොනරාගලට යන්න ඉන්නේ දවස් ගණන් පොලිමේ කිව් එකේ විශේෂ බස් දානවා. මොකද මේ රටේ හොට් ජොබ්ස් කරන්නේ අපේ ගම්වල මිනිස්සු, අපේ ගම්වල ළමයි. උන්ට රස්සාවක් තිබුණා. අද ඒක නැහැ. මේ අපේ GSP Plus නැති වෙච්ච නිසා අද ඒක ගන්න වැඩ කරගෙන යනවා ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා. එතකොට අපි මේ දැන් ගල්ලංගුරු කතාව කිව්වා. අපි අපට අවශ්‍ය මේකයි. අපි වැරදි තියෙනවා නම් මේ ආණ්ඩුවේ මේ අවුරුද්දයි මේ ලාබාල රජයක්, මේ ජනතා හිතවාදී රජයක්, ජනතාව වෙනුවෙන් මේ පක්ෂ දෙක එකතු වෙලා එකට රට සංවර්ධනය කළා. බලන්නකෝ දැන් යාන්ුවේ ව්‍යාපාරේ පරිමාර්ග දෙපාර්තමේන්තුව මං කියන්නේ මේ අවුරුද්දේ අපි ආරම්භ කරලා තියෙන වැඩ ටික. යාන්ඔය පහුගිය ආණ්ඩු කාලේ අස්සංකරා ගිවිසුම කුඹුරු අක්කරයක් හදන්න යනවා 160 මිලියන් මිලියන 160ක් යනවා චතුර කුඹුරු අක්කරයක් හදන්න යාන්ඔයට. හරිද? ජනවාරි 8 වෙනිදා ගින්නල් වලා වලට කෝටි 4000ක් දුන්නා. ජනවාරි 8 වෙනිදා සල්ලි ට්‍රාන්ස්ෆර් කරේ. මොකද්ද ඒ කලබලේ? ඡන්දෙ දවසේ. එතකොට අපි මේවා කියන්නේ නැහැ ගැහිලි කියලා. අපි මේවා කියන්නේ නැහැ වැරදි කියලා. හැබැයි අපි අපේ රජය මේ වාරි මාර්ග ඇමතිවරයාට මම ආඩම්බර වෙනවා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි ගින්නිල් වල නැවත අපි ඒක අවශ්‍ය විදියට මේවා කරලා අග්නිදිග කලාපයට මේ රටේ ජලය ලබා දෙන්න ඒක ආරම්භ කරනවා. ඉතුරු මුදල් ගෙවලා.
ඊළඟට කුබුක්කන් අය මොණරාගල දිස්ත්‍රික්කයේ 75%කට පානීය ජලය දෙන්න. අක්කර 13000ක් නැවත අස්වද්දන්න. ඊළඟට හැඩෝය ව්‍යාපාරේ මොණරාගල දිස්ත්‍රික්කයේ. ඒක නැගෙනහිර පළාතට පානීය ජලය ලබා දෙන්න. ඊළඟට කිතුල් රෝග ඊළඟට මේ ගම් වතුර වළක්වන්න අපි දෙනවා මේ 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 ලෝ මල්ලතුයේ දැන් ආරම්භ කළා ඒකත් අපි දැන් අනුමත කරලා තියෙන්නේ මේ වැඩ ලැයිස්තුව බලන්න මේ වැඩ ලැයිස්තුව බලන්න එකින් එක මේ වැඩ ලැයිස්තුව බලන්න මේ ආණ්ඩුව වැඩ කරන්න ආරම්භ කරලා අපි දැන් මේ ෆ්ලඩ් කන්ට්‍රෝල් එකට නැත්තම් නියඟේ සහ කාලගුණ දේශගුණ අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 13ක් අපි දීලා එංගලන්තයට අපි 28 දිනක් යවනවා පුහුණු කරන්න වාරි මාර්ග අමාත්‍යාංශය. ඒතර මේ විදියට මේ වැඩ ටික එළියට එයි. මේ 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 අවුරුද්ද අවසන් වෙනකොට මේ යහපාලන ආණ්ඩුවේ වැඩ ටික එළියට එයි. හොඳයි. මේවා ගිහිල්ලා අගමැතිතුමා ජනාධිපතිතුමා මුල්ගල් තියනකොට ඒ එතුමා මේ වැඩ ආරම්භ කරනකොට මේවට අවශ්‍ය ගිවිසුම් සකස් කරලා බොහොම පාරාදෘශ්‍ය විදියට ටෙන්ඩර් කරලා අන්සොලිසිටඩ් නැතුව මේ ජනතාවගේ සල්ලි ජනතාව උදෙසා ජනතාව වෙනුවෙන් වීදම් කරන්න මේ සම්මුතිවාදී ආණ්ඩුව වැඩකටයුතු සම්පාදනය අවසන් වටේදී හම්බුනා. ඉතා ශක්තිමත් අත්විවරමක් දාලා තියෙනවා. ස්තුතියි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා අවසන් වටේදී හම්බුනා.